සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත. ජාතික බලවේගයකට රටට ආදරය කරන සියලු දෙනා එක් විය යුතු බව ජනපති කියයි. නියම සිංහල බෞද්ධකම පිළිබඳ අගමැති පහදයි. බුදුන් වහන්සේගේ ධර්මය පිළිපදින්නවත් ආරක්ෂා කරන්නවත් ප්‍රසිද්ධියක් වුමනා නැහැ. ඒකයි නියම බෞද්ධකම. පළාත් සභා මැතිවරණයේ තීරණය. අගමැතිතුරු භාගියව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පස්සේ සියලු පක්ෂ නායකයන් ගැඳවලා අපි තීරණයක් ගමු. බලාලි ගුවන්තුටුපළ ජාත්‍යන්තර මට්ටමට නවීකරණයට රුපියල් බිලියන 20ක්. ඉන්දියාවෙන් පාකිස්තානයට 100%ක බදු. එක්දින ක්‍රිකට් කණ්ඩායම තේරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට. පුළුල් ජාතික බලවේගයක් සඳහා රටට ආදරය කරන සියලු දෙනා එක් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මහජන එක්සත් පෙරමුණේ 22 වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මහජන එක්සත් පෙරමුණේ 22 මහා සම්මේලනය නවනගර ශාලාවේදී පැවැත්වුණේ ප්‍රජා සහභාගිත්වයේ සහ දියුණු ආර්ථිකයක් උදෙසා එක්සත්ව යන තේමා වෙනුයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රටට හිතකර අලුත් ආණ්ඩුවක් හෙට දවසේ අවශ්‍යතාව බවයි. අපි පුළුල් ජාතික සංධානයක් අවශ්‍ය වෙනවා. මහජන එක්සත් පෙරමුණේ 22 සමුළුවේදී තමුන්නාන්සලා කතා කරන අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලක් සඳහා අලුත් පුළුල් ජාතික බලවේගයක් අවශ්‍ය වෙනවා. ඒ පුළුල් ජාතික සංධානය ගොඩනගන්න නැතුව මම හිතන්නේ නැහැ ජනතා ජයග්‍රහණය අපිට ලබන්න පුළුවන් වෙයි කියලා. මේ රටට ආදරය කරන මේ රටේ අද තිබෙන ප්‍රශ්න හඳුනාගෙන හෙට දවස වෙනුවෙන් මේ රට සුදුසු අලුත් ආණ්ඩුවක් හදන්න ඒ සඳහා සකස් වෙනවාද කියන කාරණාව අපි සෑම කෙනෙක්ම තම තමාගේ හෘද සාක්ෂිය තුළ ඇසිය යුතු කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මෙතන ප්‍රශ්නේ විය යුත්තේ මීළඟ ජනාධිපති කවුද කියන එක නෙවෙයි, මීළඟ අගමැති කවුද කියන එක නෙවෙයි, මීළඟ ආණ්ඩුව කුමක් සඳහාද, මීළඟ ආණ්ඩුව කුමන අරමුණක් සඳහාද, ඒ රටේ අනාගත වේදුවෙන් සකස් කරන්නා වූ අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලකට නිර්වාද කරමින් මගේ මෙම සම්මේලනයේ විශේෂ ආරාධිතයා ලෙස එක් වූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතායි. ත්‍රස්තවාදය නැති කිරීම යුද අපරාධයක් නෙවෙයි. ත්‍රස්තවාදීන්ට මිසක් බොහොම පැහැදිලිව අපි කියනවා අපි සටන් කරේ දෙමළ ජනතාවට විරුද්ධව නෙවෙයි, මුස්ලිම් ජනතාවට විරුද්ධව නෙවෙයි. අපේ සටන තිබුණේ මේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධ. රටේ දේශපාලන වශයෙන් අභියෝගවලින් ජයගෙන මේ රට හරි මාර්ගයට ගෙන යන්න අපි සියලු දෙනා එකතු විය යුතුව තියෙනවා. මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණයක් පැවැත්වීමේ සටනට සියලු දෙනා එක් විය යුතු බවයි. ඡන්දේ පයි කියන ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපති කියන ඡන්දේ කල්නාන වාදයත් අතර තියෙන ගැටුමෙදි අත්වැල් බැඳගෙන එකමුතු වෙන්න එක්කල හැකි සියලු බලවේග එකතු කරගෙන අපි දිනන්න ඕනේ ඡන්දයක් පැවැත්වීමේ මහා ජාතික සටනට. පක්ෂ නායකින් මෙන්ම නියෝජිතයන්ද විදෙස් ස්ථානාපතිවරුන් අතර පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. බුදුදහම ආරක්ෂා කිරීමට සහ පිළිපැදීමට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍ය වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. ඒ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින්. සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ආගමික වතාවත් වල නිරත වුණා. පූජ්‍ය අඹේපොළ ඥානාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කර අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. විහාරස්ථාන භූමියේ පැලයක් රෝපණය කිරීමට අග්‍රාමාත්‍යවරයා එක් වූයේ ඉන් අනතුරුවයි. විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරයේ මත ඉදිකරන ලද රන්වැට සංඝ සසුනට පූජා කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. බුද්ධ මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්.
ප්‍රතිසංස්කරණය කළ ආවාසගේද මෙහිදී විවෘත කෙරුණා. අනතුරුව පැවති උත්සව සභාවේදී විහාරාධිපති පූජ්‍ය අඹේපොළ ඥානාලෝක ස්වාමින් වහන්සේ යෝජිත ව්‍යවස්ථාවෙන් බුද්ධඝමිට හිමි ස්ථානය පිළිබඳ අදහස් පළ කළා. ගරුවග්‍රාමතුමනි, මේ දවස්වල තියෙන මහා ප්‍රශ්නයක් ව්‍යවස්ථා අරබුදය. කියනවා බුද්ධඝමිට ප්‍රමුඛ ස්ථානය ඕනේ කියලා. මම අපි හාමුදුරන්ගෙන් ඉල්ලීම කරනවා ව්‍යවස්ථාවේ ප්‍රමුඛ ස්ථානය තියෙනවා. අපි ප්‍රමුඛ ස්ථානෙන්ට වැඩ කරමු කියන එකයි මම කියන්නේ අපි මැතිතු හාමුදුරුවනේ. බෞද්ධ පින්නතුනි, අපි අකුරු ටිකක් ඉල්ලනවා අනික් ආගම් වලට ප්‍රමුඛ ස්ථානෙද මොකක් තිබුණද මේ කරලා තියෙන්නේ. යෝජිත ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කිසිදු කෙටුම්පතක් හෝ ලියවිල්ලක් නොමැති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. අද මම ව්‍යවස්ථාව ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද අලුත් ව්‍යවස්ථාවකුත් නැහැ. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂය කරපු යෝජනාවක් නැහැ. තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා නියම සිංහල බෞද්ධයන්ෙහි අර්ථය පැහැදිලි කළා. මේ ඉඩමේ පදිංචි උනේ තුඩුගලගේ තෙලෝනියස් ඩොන් ෆිලිප් විජේවර්ධනගේ පියා. මෙතන පදිංචි වෙලා විශේෂයෙන්ම බෞද්ධ ප්‍රබෝධය සමග මේ ප්‍රදේශයට වුමනා විහාරස්ථානයක් ඉදිකරන්න තීරණය කරා. දැන් ඉතින් පස්වෙනි පරම්පරාවත් මේකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. බුදුන් වහන්සේගේ ධර්මය පිළිපදින්නවත් ආරක්ෂා කරන්නවත් ප්‍රසිද්ධියක් වුමනා නැහැ. ඒකයි නියම බෞද්ධකම, ඒකයි නියම සිංහලකම. ඉතින් සිංහල බෞද්ධයන් කියලා වැඩ කරන්නේ බෙර ගහන්නේ අවාසනාවට බෙර නැහැ. වැඩ කරන්නේ බෙර ගහන්නේ දේශපාලනට, වැඩ කරන්නේ ධර්මයට. අද ඕකයි වෙලා තියෙන්නේ. මම මේක කිව්වා කියලා අද හැන්දෑව නේ උදේ වෙනකොට රූපවාහිනියන සාකච්ඡාවල මිනිස්සු අරගෙන මට බයින්න පටන් ගන්න. ඒතෝක නැත්ද? දැන් සමහර ඊටත් වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් වඩා ඉදිරියට යනවා. එයා තමයි ලියාපදිංචි කරවන්නේ කවුද සිංහල බෞද්ධයෝ කවුද නොවෙන්නේ කියලා. කොච්චර බුදුරජාණන් වහන්සේ ධර්මයේ පිළිගත්තත් වැඩක් නැහැ මේ සහතිකේ නැත්තත් තමන්ගේ අත්සන එක්ක. මේකයි අවාසනාවන්ත අපිට ඇති වෙලා තියෙන සිද්ධිය. කෙසේ හෝ මම හිතන්නේ අපේ වැඩ කටයුත්ත තියෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරලා. බුදුන් වහන්සේ ධර්මය ගැන මීට වඩා විග්‍රහ කරන එක අපි තනි තනියම කරන්න තියෙනවා. අපිට වෙන මාර්ගලින් කරන්න. අද නොයෙකුදවිය බණිනව දැන් අලුත් ව්‍යවස්ථාවක් ගෙනවෙයි කියලා. 20 වතාවටත් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ කියලා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමක් කළා තියෙනවා. 20 මේ ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා කියන්නේ ඒකේ යම් කිසි වැරද්දක් තියෙනවා. ඒතර මේ වැරද්ද නිවැරදි කරනවා නම් මම හිතන්නේ මේක තමයි හොඳම කාලේ. දැන් මේ දවස්වල කියාගෙන යනවා විශේෂයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගන්න යනවා. ඒකේ ඒකීයභාවය නැති කරන්න යනවා. බුද්ධාගමට තියෙන ප්‍රමුඛ ස්ථානය නැති කරන්න යනවා. ඒ වගේම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න යනවා. උතුරු නැගෙනහිරෙන් හමුදාව අයින් කරන්න යනවා කියලා. මේක පට්ටපල් බොරුවක්. දේශපාලන වේදිකාවේ කුමන රංගන පැවතියද තමාගේ ඉලක්කය උදාගම්මාන 20,000ක් ඉදිකිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාරේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අම්පාර සුනිලදිය ගම් උදාගම්මානයේ ජනතා අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 166 වන ආදර්ශ ගම්මානය මෙයයි. දිවස 21කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල ₹221,00,000. යුද ජයග්‍රහණය පෙන්න පෙන්න බෞද්ධාගම පිරිහෙනවයි කියලා පච භීතිකාවක් මේ රටේ බිහි කරලා, රට කෑලිවලට කැඩෙනවයි කියලා බොරු මිත්‍යාවක් මේ රටේ නිර්මාණය කරලා, බොරුවෙන් රජගෙදර පිහිනුම් තටාකයට යන්නට තටම තටම ඉන්න කණ්ඩායමකට රටේ වගකීම දෙනවද නැද්ද කියන එක තමුන්නාන්සලා තීන්දුව කරන්නට ඕන. මේ හින් ගැහුවයි කියලා, කයිවාරු ගැහුවයි කියලා, කටකතා හැදුවයි කියලා තාත්තගේ නම කියනවා. ඊළඟට කියනවා නෑ 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 මගේ අම්මා තමයි ජනාධිපති. ඊළඟට කියනවා නෑ නෑ මට බෑ මගේ බාප්පා තමයි ජනාධිපති. නෑ නෑ බාප්පත් නෙමෙයි අම්මත් නෙමෙයි ආච්චිත් නෙමෙයි සීයත් නෙමෙයි මාමයි ජනාධිපති. මොන විකට රංගනයක්ද මේකද? සංවර්ධනය මේකද? ජනතාවට කරන සේවාව මේ නාඩගමද? රටේ අනාගතය මම ඔය නැටිල්ලට යන්නේ. මට තියෙන්නේ එකම එක නැටිල්ලයි. ඒ නැටිල්ල තමයි උදාගම්මාන 20,000ක් පොදු ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා ජනතාවට පූජා කිරීමේ නැටිල්ල. පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කරනවා. නවීකරණ කටයුතු සඳහා ඇසමීතු කර ඇති මුදල ₹20,000,000,000. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පලාලිහිදී පැවැත්වුණා.
පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර මට්ටමේ සියලු පහසුකම් සහිතව නවීකරණය කිරීම සැලසුමයි. A320 සහ A321 ගුවන් යානා ගොඩ පැස්විය හැකි පරිදි මීටර 3500ක දහවන පතයක් ඉදිකිරීමටද නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය කළ සංචාරයේදී ගුවන් තොටුපළ නවීකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මැති ඇමතිවරුන් යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් එම සාකච්ඡාවට එක් වුණා. සංවර්ධන ක්‍රියාවලියේ පළමු අදියරේදී දහවන පතේ සැකසීම සඳහා මූලිකත්වය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. පිටවීමේ සහ පැමිණීමේ පර්යන්ත සඳහා තාවකාලික ගොඩනැගිලි යොදාගත හැකි. ලෝකයේ බොහෝ රටවල් තාවකාලික ගොඩනැගිලි භාවිත කරන ආකාරයද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා. මගී සහ ප්‍රවාහන සේවා පුළුල් වීමෙන් පසු දෙවන අදියර යටතේ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම සුදුසු බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ගුවන් තොටුපළ සඳහා අවශ්‍ය ජල, විදුලි බල, ප්‍රවේශ මාර්ග ඇතුළු පහසුකම් මෙන්ම ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. ගුවන් තොටුපළ නවීකරණයත් සමග පලාලි සිට කිලෝමීටර් 7200ක වට ප්‍රමාණයක් ඇති ගමනාන්ත වෙත ඍජු ගුවන් සේවා සැපයීමට අවකාශ හිමිවනවා. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, මැද පෙරදිග සහ යුරෝපීය රටවල් වෙත ඍජු ගුවන් සේවා සැපයීමටද අවස්ථාව හිමිවනවා. උතුරු පළාතේ සෑම ක්ෂේත්‍රයක්ම ශීඝ්‍ර වර්ධනයක් මේ තුලින් අපේක්ෂා කරනවා. සංචාරක කර්මාන්තයේ දැවැන්ත වර්ධනයද පලාලි ගුවන් තොටුපළ නවීකරණය කිරීමේ තවත් ඉලක්කයක්. ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල සංඝ සතුකොට පූජා කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය මේඝහතැන්නේ චන්දසිරි නායක සෝමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව නව ගොඩනැගිල්ල සංඝ සතුකොට පූජා කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා එක් වුණා. විහාරස්ථානයේ ගොඩනැගීමේදී පුරෝගාමී වූවන්ට පුෂ්පෝපහාර දැක්වීමටද ජනාධිපතිතුමා සහභාගී වුණා. මෙම පුණ්‍යෝත්සවයේ මුලසුන දැරුවේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්‍යාපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ. ජපාන ප්‍රජා සත්කාර පදනම් පහක් මගින් පිරිනමා ඇති මෙම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 40ක්. සිසුන් 1500කට පමණ දහම් අධ්‍යාපනය ලබා ගැනීමට මෙහි පහසුකම් පවතිනවා. පාටලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණය ලබන සතියේදී ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. සියලු පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම තීරණය ගන්නා බවයි යටිනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දැන් ඔක්කොමලා කියනවා මේ අපිනු පළාත් සභා මැතිවරණය කල්දන්. අපිනු මේ කල්දන්. එක්සත් ජාතික පක්ෂය හැමදාම කිව්වා අනුපාත ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියමු කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද්ද කිව්වේ? එක්සත් ජනතා නිදහස් සන්ධානය මොකද්ද කිව්වේ? නෑ, අලුත් ක්‍රමයට ඡන්දේ තියන්න. දැන් අලුත් ක්‍රමයට පළාත් සභා පරත සම්මතලා තියෙන භාගය. සීමා නිර්ණය තාම සම්මත වෙලා නෑ. ඒකයි ප්‍රමාද. අපි කියපු විදිහට මුලින්ම අනුපාත ක්‍රමය අනුව තිබුණා මෙලාර ඡන්දේ තියලා හමාරක. නමුත් අපි සූදානම් ඉතාමත් ඉක්මනින් මේ මැතිවරණය තියන්න. මොකද මේ පළාත් සභා මැතිවරණය ගැන කාටවත් තීන්දුව ගන්න බෑ. මේක තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුව. වෙන කවුරුවත් නෙමෙයි. අගමැතිතුමා කිව්වා ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වුණායින් පස්සේ සියලු පක්ෂ නායකයන් කැඳවලා අපි තීරණයක් ගමු කියලා. යටිනුවර ප්‍රදේශයේ සංවර්ධනය කළ මාර්ග දෙකක් ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොටලියගොඩ මැණික් දිවෙල මාර්ගය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 538ක්. රුපියල් මිලියන 250ක් වැය කරමින් රත්තේ පිටිය උඩ රත් මීවල මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියට පැවරුණා. අමාත්‍යවරයාගේ උපදෙස් මත එම ප්‍රදේශයේ තවත් මාර්ග පහක් සංවර්ධනය කෙරෙනවා. හදිසි විදුලිය මිලදී ගැනීමක් නතර කරමින් රුපියල් මිලියන 725ක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. යෝජනා කර තිබූ මිලදී ගැනීමක් මෙලෙස නතර කරන්නේ ඉතිහාසයේ පළමු වරට බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. විදුලි ක්ෂේත්‍රයේ පවතින ගැටලුකාරී තත්වයන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. කිසිසේත්ම ටැරිෆ් ඉන්ක්‍රීස්, ඒ කියන්නේ පාරිභෝගිකයට මිල වැඩි කිරීම වැඩපිළිවෙල ඇති කරන්නේ නැහැයි කියන එක එදත් කිව්වා, අදත් කියනවා. අපේ ප්‍රථම ටෙන්ඩර් එක වූයේ ගල්ලංගුරු ටෙන්ඩර් එක. ඔබතුමා දන්නවා මේක 94-95 තිබ්බ එක. ගිය ගමන තරම් කරන 91.5ක තිබ්බ එක. මේ ගමන ප්‍රථම වතාවට ඒක 81.20කට අඩු වුණා. ඒ ඉතිරි කිරීම රුපියල් මිලියන් 720
25ක ඉතිරි කිරීමක් රජයට ඇතුව. සුපුරුදු පරිදි හදිසි ඉමර්ජන්සි පර්චේසින් කළා තියෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. අපි ඊයේ දැනුවත් කරා ඒ ඉමර්ජන්සි පර්චේසින් පරිණි වතාවට අපි ගන්නෙ නැහැ කියලා. ග්‍රාමීය පාලම් දහසක් ඉදිකිරීම ව්‍යාපෘති යටතේ මාතර ඕවිටි ගබුව අලහෙන් පිට පාලම ජනතා අයිතියට පැවරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 240ක්. ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ඒ අර්ථයේ ඉදිකළ ඕවිටි ගමුව අලහේම් පිට පාලම විවෘත කෙරුණේ කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම පාලම දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් කිරින්ද පුහුල්වැල්ල ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියා. තම කෘෂි නිෂ්පාදන වෙළඳපොළට රැගෙනීමේදී ඔවුන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවුණා. එම ගැටලුවලට විසඳුම් ලබා දෙමින් නව පාලමක් ඉදිකිරීම පිළිබඳ ජනතාව රජයට සිය ස්තුතිය පළ කළේ මේ අයුරින්. මේක ඉතාම වැදගත් අවස්ථාවක්, ඉදා වටිනා සේවාවක් අපේ ගමට ලැබුණ. අපි ඉතාම අපහසුතාවයට පත් වෙලා තිබුණ අවස්ථාවක තමයි මේ කටයුත්ත අපිට කරලා දුන්නේ. ඒ ගැන බොහොමත්ම ස්තුතියි. මෙතන තිබුණේ බොහොම පැරණි, බොහොම කඩා වැටිච්ච පාලමක්. මේ ප්‍රදේශයේ විශාල ජනතාවගේ ඉල්ලීමක් තිබුණ මේ පාලම හදලා දෙන්න කියලා. කෘෂි ආර්ථිකයක ජීවත් වෙන මිනිස්සු විදියට ඔවිටගමුවේ ජනතාවට ලැබිච්ච ලොකු සහනයක්. රුපියල් ලක්ෂ 80ක් වැය කරමින් නොදිරන කසර ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට බදුල්ල මහනගර සභාව කටයුතු කළා. ප්ලාස්ටික්, වීදුරු ඇතුළු නොදිරන ද්‍රව්‍ය මෙම ස්ථානෙට ලබා දීම තුරින් ජනතාවට මුදලක් ලබා දීමටයි නගර සභාව පියවරගෙන තිබෙන්නේ. බදුල්ල ඇතුළු අවට ප්‍රදේශවල දැඩි ගැටලුවක් පැවති කැලිකසල ප්‍රශ්නයට මේ තුළින් ඉස්සර විසඳුමක් හිමිවනු ඇති. ප්‍රජාතන්ත්‍රවාදය සුරකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාවගේ ගෞරවය හිමිව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. ගාල්ලේ පැවති උත්සවයකදී කථානායකවරයා මේ අදහස් පළ කළා. මේ රටේ නූපන් පරපුර වෙනුවෙන් අපි දෙන්න පුළුවන් ලොකුම දායජය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මේ ලබා ගැනීම නිසා ලෝකෙ සෑම තැනම අද විශාල ලේ වැගිරීම් ඇති වෙනවා. ඉතින් අපේ රට වාසනාවන්තයි. ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකීම සම්බන්ධයෙන් අද ලෝක ප්‍රජාවේ ගෞරවය ලංකාවට ලැබිලා තියෙනවා. ඒ ගැන අපි රටක් වශයෙන් ආඩම්බර වෙන්න ඕන. අපේ අධිකරණයේ අද ලෝකයේ කීර්තිමත් අධිකරණයක් වශයෙන් අද පිළිඅරන් තියෙනවා. ඒ නිසා අද පිටරට වලින් කියන්න බෑ අපිට අපේ නඩු අහන්න විදේශ නඩුකාරයෝ අවශ්‍යයි කියලා. සාම හමුදායීමේදී මානව හිමිකම් කොමිෂන් සභාවකට අවසරය දීලා තියෙනවනම් ඒ අවසරය දීලා තියෙන ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවට පමණයි. ලෝකයේ කිසියම් කොමිෂන් සභාවට අවසර දීලා මෙන්න මෙව්වා මේ රටේ හුඟක් අය ජනතාව දන්නේ. ගාල්ල නව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා රුපියල් බිලියන 207ක් වැය කෙරෙනවා. ආසන 200කින් සමන්විතවයි මෙය ඉදිකෙරෙන්නේ. උත්සව ශාලාවක්, එලිමහන් රංගපීඨයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් වලින් මෙය සමන්විතයි. වාහන දහසක් නතර කර තැබීමේ පහසුකම් මෙන්ම ප්‍රතිසංස්කරණය කළ ඇලමාර්ග යොදා ගනිමින් බෝට්ටු සේවාවක්ද ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘතියට ඇතුළත්. මීට සමගාමීව කෞතුකාගාරයක් ඉදිකෙරෙනවා. මාස 18ක් ඇතුළත ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සැලසුමයි. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මැදිහත් වීමෙනුයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ. ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. නාඩු සහ සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ලබන අප්‍රේල් පළමුවනදා සිට එම මිල ක්‍රියාත්මක බවයි අමාත්‍ය පිය හැරිසන් මහතා ප්‍රකාශ කළේ. ගොවි සංවිධාන නියෝජිත හමුවක් අමාත්‍ය පිය හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරේදී පැවැත්වුණා. සහතික මිලට ගොවි ජනතාවගෙන් වීමල දී ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ජනතාවට සහතික මිලට සහල් මිලදී ගැනීමේ අවස්ථාව උදා කළ යුතු බවටයි මෙහිදී අදහස් පළ කෙරුණේ. ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80ක් සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා. අපි ඒක ක්‍රමවේදයක් හදලා තියෙනවා ගොවි මහත්තුරුත් එක්ක වගේම සහල් ව්‍යාපාරයේ ඉන්න මහ පරිමාණයේ සුළු පරිමාණයේ සියලු වෙළඳ ව්‍යාපාරිකොත් එක්කත් අපි සාකච්ඡා කරලා ඒ අයගේ කැමැත්ත මත අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා අපි තීන්දුවක් ගත්තා. රුපියල් 38ට නාඩු කිලෝ එකක් ගත්තාම ඒ අය කිව්වත් රුපියල් 80 ගානේ. ඒගොල්ලන්ගේ වියහිය දම් ලාභයේ ඒ සියල්ල තියලා උපරිම සිල්ලර මිල රුපියල් 80ට ගේන්න කියලා තමයි ඉල්ලීමක් කරේ. ඒ වගේම සම්බ කිලෝ එකට රුපියල් 41 ගානේ සම්බ කිලෝ එකක් ගත්තාම අර මම
මුලින් කියපු ක්‍රමවේදයටම එයාගේ ඉල්ලීමක් වුණා 85ක මිලක් සම්භාහාලෝට ලබා දෙන්න කියලා. ඒක නිසා මම හිතන්නේ කොයි මහත්වරුන්ට වගේම පාරිභෝගික ජනතාවටත් එකෙන් සේවයක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. මම හිතනවා සහල් මිලේ වැඩිවීමක් වෙනවා නම් ඒ ලාභය කොයි මහත්වරුන්ටත් ලැබෙන්න ඕනේ. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පළබෝධින් වහන්සේ නමක තායිලන්තයට වැඩම කරවීම අද සිදු කෙරණා. ඒ තායිලන්ත රජුගේ දසවන රාජාභිෂේක මංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ සුභාශිංසනද සමගයි. තායිලන්ත මහා වජ්‍ර ලංකුන් රජුගේ දහවන රාජාභිෂේක මංගල්‍ය වෙනුවෙන් ශ්‍රී මහා බෝසමිඳුගේ පළබෝධින් වහන්සේ නමක තිරින කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව බෝධින් වහන්සේ රැගත් දූත පිරිස ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිට කටුනායක දක්වා ගමන් ආරම්භ කළා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි මෙම කටයුතු සිදු කෙරුණේ. නවම් පොහෝ දිනේදී තායිලන්තයේ අයුන්‍ය වජිර ධම්මාරාම විහාරස්ථානයේදී බෝධීන් වහන්සේ රෝපණය කිරීමට නියමිතයි. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ සඳුනි සමරසේකර. දිවයිනේ දකුණු වර්ධයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ. සබරගමුව සහ දකුණු යන පළාත්වලත් මොනරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු තත්ත්ව හට ගැනීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. සබරගමුව දකුණ මධ්‍යම ඌව යන පළාත්වලට ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි තත්ත්වයන්ද බලාපොරොත්තු වන්නට පුළුවන්. දිවින අවට මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී සුළං හමනවා ඊසාද දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 15-30 අතර ගියා ගන්නවා. කොළඹ සිට ගාලහරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසිද බලාපොරොත්තු වන්නට පුළුවන්. දැන් අපේ අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බල පැවතිය හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයේ නඩතරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. පෙබරවාරි 11 වෙනි සඳුදා දිලිඳුකම පිටු දැකීම සඳහා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශිතව පොතුජන සුභසිත උදෙසා ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපතිවලට අදාළ 2019 ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපතිතුමා විසින් මෙදින කොළඹදී කැඳවා තිබුණා. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සුළු හා මධ්‍ය පරිමාණ හාල්මෝල් හිමියන් අතර හමුවක් බතරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්ුණේ මෙදින පස්වරුවේ පෙබරවාරි 12 වන අඟහරුවාදා. උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. එක්ව සිතන්න එක්ව හැදෙන්න තේමාව යටතේ 71 ජාතික දින සමරුමට සමගාමීව දියත් කරනු එකට සිටමු ජාතික ව්‍යාපෘතියේ සමාරම්භ කෝලෙල සහ සංස්කෘතික ප්‍රසංගය කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී විචිත්‍රවත් අයුරින් පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන්. පෙබරවාරි 13 වන බදාදා තේ කර්මාන්තයේ නියුතුව සිටින ශ්‍රමිකයින්ගේ වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තයේ ආශ්‍රිතව පැන ගියේ ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. පෙබරවාරි 14 වන බ්‍රහස්පතින්දා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධානය කරන ලද අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අනුරාධපුර සල්ගහදු ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පෙබරවාරි 15 වන සිකුරාදා සැමට මහවැලි බිමේ උරුමයේ පිරිනමමින් සෑම මහවැලි ජනපදිකෙකුටම ඉඩම් අයිතිය ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු 12,000ක් බෙදා දීම සහ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රහමේ 2018 මහවැලි ගොවි අභිෂේකයේ වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන පිරිනැමීමේ උත්සවය දෙහිඅත්ත කණ්ඩිය නූරගල මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. පෙබරවාරි 16 වන සෙනසුරාදා
හදවත් රෝගවලට ගොදුරු වී සිටින එම සත්කම් සඳහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති හදට හදක් බාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී මෙදින පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පරිසර සංරක්ෂණයේ වැදගත්කම විෂයක් විදිහට ඔබ දන්නවා හැම කෙනෙක්ම. ප්‍රශ්නය ප්‍රායෝගිකව භාවිතේන හරියට සිගරට් අරක් වගේ තමයි. පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා දන්නවා. දැන දැන පාවිච්චි කරනවා. ඒ වගේම තමයි පරිසර සංරක්ෂණයත්. ඉතින් ඒක නිසා මේ තත්වයන් වලදී තනතුර පදවිය කවුද කොහොමද ඒවා සලකන්නට එපා. මත්ද්‍රව්‍ය මර්ධනය පරිසර සංරක්ෂණය කවුරුන් හෝ අතින් ඒ විනාශය සිද්ධ වෙනවා නම් ඒවට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. කළ යුතු සෑම පියවරක්ම ගත යුතුයි. මේ කුළු ඇතත් සඳ නැක ඒ ගුවනතට ගල් කුළු ඇතත් ගන්ධිය යයි නිසි තැනට බාධක පවුරු පෙරමග තිබුණත් එමට ජනපති සිරිත යෑමයි නොනැමී පෙරට ජනපති මෙහෙවරක සත් දින මතකය.